සර්කස් වගේ එකක් දාන්න මේ මේ නිලුම් පුකුණ රංගහලා හොඳයි. ඒ අරුණාම සමීප මේ රංග මේ කාර්යයක් තියෙන වැඩක් කරන්න හරි අමාරුයි. ලංකාවේ ඇත්තම ගත්තොත්ම දේශපාලනයත් 80 දශකයේ ඉවර වෙලා 90 දශකයේ පටන් ගන්නකොට දේශපාලනික හැඩයත් ලොකු වෙනසක් වුණා. 80 දශකයේ ඉවර වුණේ දේශපාලනික හෝදාපාලුවකින් වගේ එකකින්නේ. ඊට පස්සේ 90 දශකයේ කියන එක පටන් ගන්නෙම වෙන පොඩි උදාසීන බවක් එක්ක. දැන් ලංකාවේ ඇත්තම කියන වෘත්තීය නාට්‍ය කලාවක් නැහැනේ. ලංකාවේ නාට්‍ය කලාව කියන එක පවත්වාගෙන ආවේ 60-70 ගණන් වල දීපවා කිසියම් වෙනත් වෘත්තීන් වල නියලුණු පිරිසක් විසින් තමන්ගේ ආශාවට කරගෙන ආපු දෙයක් තමයි නාට්‍ය කියන්නේ. ගොඩක් අය දකිනවා නාට්‍ය කඩාවැටල කියලා. මගේ කඩාවැටීමක් විදිහට දකින්නේ නැහැ. වෙනස් වෙලා තියෙනවා. ලංකාවේ ඇත්තම කියන වෘත්තීය නාට්‍ය කලාවක් නැහැනේ. ලංකාවේ නාට්‍ය කලාව කියන එක පවත්වාගෙන ආවේ 60-70 ගණන් වල දීපවා කිසියම් වෙනත් වෘත්තීන් වල නියලුණු පිරිසක් විසින් තමන්ගේ ආශාවට කරගෙන ආපු දෙයක් තමයි නාට්‍ය කියන්නේ. එතකොට ඒ නිසා මේ නාට්‍ය භාවිතාවන් වල හැඩයක් තිබ්බා, පොඩි මේ වෙන මේකක් තිබ්බා. නමුත් මේ වෙනකොට මම හිතනවා ලංකාවේ මේ තාමත් මේ වෘත්තීය මේ වේදිකාව වෘත්තීය බව ඇති වෙලා නැති වුණත් අධ්‍යයනය කරන්න රංගනය ඉගෙන ගන්න වේදිකාවේ සමහර දේවල් ඉගෙන ගන්න මේ අලුත් තරුණයන්ට පොඩි අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ඒ අවස්ථාව මේ කියන්නේ විශ්වවිද්‍යාල වල දැන් අධ්‍යාපනයක් විදිහටම මේ මේ නාට්‍ය රංග කලාව කරනවා සහ මේ දැන් ওই సౌందර්ය සහ ප්‍රසංගික මේ කලා විශ්වවිද්‍යාල වලින් විශාල පිරිසක් මේ මේ නළුන් නිළියන් හැටියට මේ අධ්‍යයනයක් එක්ක එළියට එන පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් අතින් තමයි අද නාට්‍ය කියන එක බිහි වෙන්නේ. ඉතින් ඔවුන්ගේ නාට්‍ය පැරණි නාට්‍යයෙන් වෙනස්. ගොඩක් අය දකිනවා නාට්‍ය කඩාවැටල කියලා. මගේ කඩාවැටීමක් විදිහට දකින්නේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් අවාසනාවකට ප්‍රේක්ෂකාගාරය හැකිලිලා තියෙනවා තමයි. ප්‍රේක්ෂකාගාරය හැකිලෙන්නේ මේ නාට්‍යයේ තියෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. ඔවුන්ගේ ප්‍රමුඛතා ලයිස්තුවෙන් නාට්‍ය අයින් වෙන්නේ වෙන වෙන මේ අවස්ථා ගොඩක්, තේරීම් ගොඩක් එක්ක, يعني පුරුද්දක් නැහැ කලා රසවින්දනය කියන එක ජීවිතේ. ඒ හින්දා වෙන්නේ ඇති. නමුත් මම හිතනවා වේදිකාව කියන එක මේ මේ අලුත් තරුණ પરම්පරාවේ මේ පිවිසීමත් එක්ක කිසියම් විදිහක අලුත් හැඩයක් එක්ක පැවතිලා තියෙනවා. පහුගිය කාලේදී මම අයින් වෙලා හිටපු අවුරුදු 30ක කාලය ඇතුළත ලංකාවේ නාට්‍ය කලාව බිඳ වැටිලා වගේ තැනක ඉඳගෙන කතා කරන්න එච්චර සාධාරණ නැහැ. එහෙම මම කතා කරන්න කැමතිත් නැහැ. මම හිතනවා ඒක වෙනස් වෙලා. ඒක දියුණු යැත්‍ර භාවිතාවක් විදිහට දියුණු නාට්‍ය අද තියෙනවා. එහෙම පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ පරිසරයට තමයි මමත් අලුතෙන් පිවිසෙන්නේ. ඒක ඉතින් ටිකක් අලුත් ආස්වාදනීය අත්දැකීමක් වෙයි. දැන් ලංකාවේ ඇත්තම ගත්තොත්ම දේශපාලනයත් 80 දශකයේ ඉවර වෙලා 90 දශකයේ පටන් ගන්නකොට දේශපාලනික හැඩයත් ලොකු වෙනසක් වුණා. 80 දශකයේ ඉවර වුණේ දේශපාලනික හෝදාපාලුවකින් වගේ එකකින්නේ. මේ ඊට පස්සේ 90 දශකයේ කියන එක පටන් ගන්නෙම වෙන පොඩි උදාසීන බවක් එක්ක. එතකොට මේ 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 කාලය ඇතුළත මේ පොලිටික්ස් කියන එක පවා මේ වෙන විදිහකට තමයි මේ මේ මිනිස්සුන්ගේ ජීවිතය ඇතුළත මේ බලපෑවේ. ඒ නිසා මම හිතනවා මේ මේ ඒ කට ඒ ඒ ඒ සියලු ඒ සියලු දේවල් වල ප්‍රතිඵලයක් හැටියට වේදිකා නාට්‍යයෙන් සිනමාවෙන් මේ ප්‍රේක්ෂකයෝ මේ ඇතුණා මිසක් මේ නාට්‍යකරුවන්ගේවත් මේ මේ සිනමාකරුවන්ගේවත් මේ වැරද්දකින් එහෙම වුණා කියන එක මම පිළිගන්නේ නැහැ. මේ කොහොම වුණත් මේ මේ අර අතහැර ඉඳීම, මග හැර ඉඳීමට හේතුනේ ප්‍රධාන වශයෙන්ම මගේ ප්‍රධාන අවධානය සිනමාවට යොමු වෙලා තිබ්බා. අනිත් එක තමයි මගේ මේ වෘත්තීය ජීවිතය එතනින් ඒකට පොඩි මේ කාලය කලමනාකරණය කරගැනීමේදී පොඩි බාධාවක් පැවතුණා. මොකද වේදිකා නාට්‍යයක් එක ඉන්නවා කියන්නේ සජීවී මැදිහත් වීමක්. වේදිකා නාට්‍යයක් කියන්නේ සජීවී දෙයක්. ඒකට හැමදාම මේ සක්‍රීයව මැදිහත් වෙන්නේ නැතුව වේදිකා නාට්‍යයක් පවත්වාගෙන යන්න බෑ. දැන් නාට්‍යයක් රඟ දක්වනකොට එක රංග ශාලාවක නාට්‍ය සතියක් දෙකක් තුනක් එහෙම නැත්නම් මාසයක් විතර එක තැනක රඟ දැක්වෙනවා. කියන්නේ අඛණ්ඩ ප්‍රේක්ෂක පිරිසක් ඒ කාලය ඇතුළත ඇවිල්ලා නාට්‍ය බලමින් ඉන්නවා. අපේ රටේ එහෙම නැහැ. අපි නාට්‍ය අරගෙන අපි යනවා තැන් තැන් වලට, පුංචි පුංචි නගරවලට. ඒතකොට මේ නගරවල තිබිච්ච වේදිකා නාට්‍ය රඟ දක්වන්න පුළුවන් ශාලාවල් දැන් වෙන්දේසි මධ්‍යස්ථාන මේ මේ ප්‍රදර්ශන ඒවා වෙලා
මේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ නාට්‍ය රඟ දක්වන්න තිබිච්ච නගරශාලා දැන් එහෙම නැහැ. ඉතින් එහෙනම් නාට්‍ය රඟ දක්වන්න තියෙන ඉඩ ප්‍රස්තාවල් ඇකිලිලා තියෙනවා. ඉස්සර මට මතකයි මාඝාත නාට්‍ය 89 නිෂ්පාදනය කරේ 1993 විතර වෙනකන් උතුරු පළාතේ ඇරුණාම ලංකාවේ අනිත් හැම පළාතකම ගිහිල්ලා රඟ දක්වලා තියෙනවා. ඉතින් එහෙම පරිසරයක් නැහැ අද. එහෙනම් විශේෂයෙන්ම නාට්‍ය කියන කොළඹ කේන්ද්‍රීය එකක් බවට පත් වෙලා වාසනාවකට. ඉතින් මේ தත්ත්වය තමයි ලොකුම මේ බලපෑම අපේ ප්‍රේක්ෂකාගාරය මේ කඩා හැලෙන්නේ. මම හිතනවා මේ අපි පුරුදු වෙන්න ඕන අපිට පුළුවන්කමක් තියෙනවා නම් එක රඟහලක නාට්‍යයක් සතියක්වත් අඩුම ගන්න. හරි. මේ පවත්වාගෙන යන්න තරම් ප්‍රේක්ෂක සමූහයක් ඉන්නවනම් ඒ අත්දැකීම කරන්න මට උවමනාව තිබ්බා. මේ නාට්‍යයත් එක්ක අවසනාවට මේ කොරෝනා தත්ත්වය නිසා අපිට ඒක ඒ විදිහට කරගන්න පුළුවන් දෙයිද කියලා සැක සහිත නිසා තමයි මේ දවස් තුනක සතියන්තයක් මේ යොදාගත්තේ මංගල මේ දර්ශන ටික පෙන්වන්න. ඉතින් ඒක අත්දැක බලන්න බලාපොරොත්තුත් වෙනවා මේකත් එක්ක. මේ ඒක නිව්යෝර්ක් නගරයේ ස්ථිරව ඉන්න ප්‍රේක්ෂක පිරිසක්ම නෙවෙයි. රට රටවල් වලින් එන මිනිස්සු, ඇමරිකාවෙන් වෙන වෙන පළාත් වලින් එන මිනිස්සු සහ විශාල පිට රට පිරිසක් මේ ඒ නාට්‍ය නරඹන්නට ඉන්නවා. ඉතින් අපි එහෙම මේ දියුණු වෙච්ච කන්නේ අපිට එහෙම හදාගන්න බැරි කමකුත් නැහැ. ඉතින් හරියට මේ සැලසුම් කර මම දන්නවා මේ වියට්නාම් වල මේ තියෙනවා මේ වෝටර් පපට්ස් කියලා මේ වතුරේ පපට්ස් ළඟදාක හැනෝයි නගරේ. ඉතින් ඒ නගරේ ඒ දර්ශනය හැමදාම තියෙනවා. දර්ශනේ විතරක් නෙවෙයි දවසට පැයෙන් පැයට දර්ශන තියෙනවා. ඉතින් ඒකට අඛණ්ඩ ප්‍රේක්ෂක පිරිසක් ගලාගෙන යනවා. ඉතින් එහෙම එකක් අපේ ඇත්තටම නැහැ. ඉතින් සිංගප්පූරුව මේ වෙළඳ මේ නගරයක් රටක් හැටියට ඒගොල්ලන්ට බොහෝ දේවල් මේ ලැබුණා. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගත්තා ඒගොල්ලන්ට එක දෙයක් මිස් වෙනවා කියලා. ඒ මිස් වෙන දේ තමයි මේ සංස්කෘතික කෑල්ල. මොකද මේ ලොකු ඉතිහාසයක් තියෙන රටකුත් නෙවෙයිනේ. ඒ හින්දා ඒගොල්ලෝ මේ චිත්‍රපටයේ උළෙලක් මේ සංවිධානය කරමින් වෙන වෙන සංගීත මේ සම්දර්ශන උළෙලවල් සංවිධානය කරමින් ඒක ප්‍රොමෝට් කරන්න හදන ඩුබායි වුණත් එහෙමයි. ඩුබායි වලත් ලොකු මේ සංස්කෘතික මේ ජීවිතයක් සඳහා අවශ්‍ය කරන සියලු දේවල් ටික සපයන්න ලොකු හිසක් ගන්න. මොකද සංස්කෘතික ජීවිතය නැති වුණාට පස්සේ ඇති කරන ඇති වෙන මේ හිස්තැන මේ ඒ ඒ ඒ නාගරික ජීවිතේ සම්පූර්ණ කරන්නේ නැහැ. ඒකට ඒක අපි හිතන්නේ නැති කැලලක්. අපි අපේ අපිට සංචාරකව එන ගමන් එයාපෝට් එකෙම බැහැලා ඒගොල්ලෝ යන්නේ කොහෙද? ඒගොල්ලෝ යන්නේ කැලේ වලට. එහෙම නැත්නම් වෙරළට. කැලේ විඳින්න නැහැ, වෙරළ විඳින්න යන්නේ නැතුව මේ අපේ තියෙන නගරේ හැරෙයි නැත්නම් ওই නටබුම් බලන්න යනවා. ඒ අරුණහම මෙහි තියෙන ප්‍රසංගික කලාවක්, මෙහි නැටුමක්, මෙහි සංගීතයක් එහෙම රස විඳින්න එන මේ පිරිසක් අඩු. එහෙම සකස් කරපු පරිසරයක් මෙහි නැහැ. චීන සර්කස් වගේ එකක් දාන්න මේ නෙළුම් පොකුණ රඟහලා හොඳයි. ඒ අරුණහම සමීප මේ රංග මේ කාර්යයක් තියෙන වැඩක් කරන්න හරි අමාරුයි. ඒකට ඒ මම දන්නේ අලුතෙන් ජෝන් සිල්වා මේ භූමියේ හදන එකවත් අඩු ගානේ එහෙම මේ අරමුණකින් හදනවද කියලා. ඒක ඊට ඒක හරි මේ අපරාධයක් දෙයක් ගැන මේ සලකන්නේ නැති එක. අපි දන්නේ අපිට මොනවද ඕනේ කියලා. දැන් මගාර වගේ නාට්‍යයක් ගත්තොත් එහෙම, හෙන වගේ නාට්‍යයක් ගත්තොත් එහෙම, ඒක මේ තර මහේක්ෂ දේශපාලනය තමයි මේ ස්පර්ශ කරේ, ටච් කරේ සහ ඒකටගෙන ගමේ පස් ප්‍රස්තුත කරගත්තේ. ඉතින් මේක එහෙම නෙවෙයි. ඔබ කිව්වා වගේ මේක මිනිසුන්ගේ මේ ජීවිතේ ඇතුළට කින්දා බැහැලා කෙරෙන දෙයක් තමයි මේ නාට්‍ය ඇතුලේ තියෙන්නේ. ඒක ඇත්තටම මේ ඒකයි මම කිව්වේ ඒක ටිකක් මගේ පරණ නාට්‍ය වලින් ටිකක් වෙනස් වෙන්න පුළුවන් කියලා. මේක වැඩිහිටි ප්‍රේක්ෂකාගාරයකට තමයි මේ රංගුම් පාලක මණ්ඩලය අනුමත කරේ. ඒ හින්දා මේක ඉතින් පොඩි ළමයින්ට මේ ගෝචර නාට්‍යයක් මේ වෙන්නේ නැහැ. ඉතින් ඒකට මගේ විරුද්ධත්වයක්වත් නැහැ ඉතින්. කොවිඩ් කාලයේදී ආපවරල බලනකොට මට එහෙම පසුතැවෙන්න කාරණාවක් නැහැ. සෑහෙන වැඩ කොටසක් මේ කරන්න පුළුවන් වුණා ඒ කාලය ඇතුළත. මේ නාට්‍යයත් ඇත්තටම පුහුණු වීම කටයුතු ඇත්තටම ආරම්භ කරනකොට කොවිඩ් දෙවෙනි රැල්ල ආවා. අපිට ස්ටේජ් එකට එන්න හම්බුනේ නැහැ. අපි ඊට පස්සේ මූලික පුහුණු වීම කරේ Zoom මේ තාක්ෂණයත් එක්ක. පස්සේ තමයි මේ ජනවාරි 11 ඉඳන් තමයි මේක මේ භූමියේ මේ පුහුණු වීම කටයුතු සඳහා මේ ආවේ. ඉතින් ඒක වෙනම අභ්‍යාසයක්. ඉතින් කොවිඩ් ඇස්සේ නාට්‍යයක් කරන එක මොකද හරි ලොකු අවධානමක් එක්ක මේ වැඩේ කරන්නේ. ඉතින් අවධානම අපිට ගන්න සිද්ධ වෙනවා සහ ඒත් එක්කම ලොකු වැදගත්කමක් තියෙනවා මේ මොහොතේ මේක කරන එක කියලායි අපි හිතුවේ. කල් නොදා එක කරන්න හිතුවේ ඒකයි. හේතුව තමයි දැන් අපි දන්නවා කොවිඩ් එක්කම අපි ලංකාවේ සිනමාව, වේදිකා නාට්‍ය වගේ දේවල් වලට සාමූහික රසවින්දනයේ තියෙන දේවල් වලට මිනිස්සු ඇදෙන එක අඩු වෙමින් තිබෙනේ. ඒක නිකන් නොසලකා හැරෙමින් තිබිච්ච දෙයක් වඩ පත්තමෙන් තියෙන අස්ස තමයි කොවිඩ් ආවේ. කොවිඩ් ආපහු මර නිකන් අර මොකද්ද එකට මේ
තව එකක් අඩංගු වෙනවා වගේ මේක. ඒක හොඳටම මේ 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 තව ඒ පැත්තරම තමයි මේ තල්ලු කරන් ඇදගෙන ගියේ. ඉතින් මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. සමාජයකින් සාමූහික රසවින්දනය කියන එක අයින් වෙනවා කියලා කියන්නේ, ඒ කියන්නේ මගහැරනවා කියලා කියන්නේ සමාජ සංවිඥානිකත්වයක් ඇති කරන්න තියෙන ඉඩ ප්‍රස්තාවක් අවකාශයක් තමයි අපිට නැති වෙන්නේ. ඒ හින්දා මේක ඒක එහෙම වෙන්න දෙන්න බෑ කියන එක තමයි අපේ හැඟීම. ඒ හින්දා මේ අවධානම අරගෙන මේ කටයුත්ත මේ විදිහට කරන්න මේ කවුරුත් මේ ඉදිරිපත් වුණායි.